හැබැ මාධ්‍යවේදයනම් මංහිතන්න හරියටම දෙන්න මට ඉඟි කරන්න පුළුවන් අර දැම් ප්‍රධාන දේශපාලන පක්ෂක හිටපු පාර්ලිමේන්තු කමිටුවකත් ඉන්න සංඥාවනන් දෙතාගේ ඔගොල් හොයා ගන්න මිසට පැමිණියා ප්‍රසිද්ධ මාධ්‍යවේදී චමුද්දි සමරවික්‍රම සහ මේසරේ ජනාධිපති අපේක්ෂක වෙන කීර්ති වික්‍රමරත්න මහතා අතර සම්මුඛ සාකච්ඡාවක් පවත්වන. අන්නේ සම්මුඛ සාකච්ඡාවේදී එළිදරව් වෙනවා අරගලය පටන් ගන්න මාස 10කට විතර පෙර ලංකාවට ඩොලර් බිලියන 7ක මුදලක් අඩු පොලියට 0.6ක මුදලකට ජර්මනියෙන් ලංකාවට ණයක් වශයෙන් දෙන්න හදපු එක මේ රටේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරේ මහාචාර්යවරේ විසින් කොමිස් මුදලක් ඉල්ලීම නිසා රටට අහිමි වෙනවා. අන්නේ මුදල ලැබුණා නම් මේ රටේ අරගලයක් නොවෙන්නත් තිබුණා. එහෙම තීදී දූෂිත මන්ත්‍රීවරු දිගින් දිගටම මේ රට පාලනය කරපු දූෂිත දේශපාලකයන් නිසා මේ රට බංකොලොත් වෙලා තියෙනවා. එතකොට මේ රටට අපි දන්නවා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ IMF ණය මුදල ඩොලර් බිලියන 3.5යි. හැබැයි 3.5 වරුදු 4කින් කොටස් වාරික 4කට දෙන්නේ අපිට ඩොලර් IMF එකේ කොන්දේසි වලට යට වෙලා අපිට හම් වෙන්නේ ඩොලර් බිලියන 3.5යි. නමුත් මෙන්න මේ ණය මුදල ව්‍යාපෘති සඳහා ලැබිලා තියෙනවා ඩොලර් බිලියන 4ක ණය මුදලක් දෙන්න ලැබිලා තියෙනවා. ඔව් ඒ සම්මුඛ සාකච්ඡාවේදී නම මාධ්‍යවේදී ඇහුවා දිගින් දිගටම නම හැබැයි එලි කරන්නේ හැබැයි ඔහු කොලේ කලියලා සමුදිත සමරවික්‍රමට පෙන්නනවා. ඉතින් මෙන්න මේ එකේ අල්ලස් මුදල් ඉල්ලපු එකේ සාක්ෂි දෙනවා කීර්ති සහ සමුදිත අතර. එම නිසා අපි අල්ලස් කමිසමට අද දිනේදී වහාම මෙන්න මේක පරීක්ෂණ ආරම්භ කළා. මෙන්න මේ අල්ලස් මුදල් ඉල්ලපු මන්ත්‍රීවරයව අත්අඩංගුවටගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා කියා සිටිනවා. එම නිසා ඩොලර් බිලියන 7ක් කියන්නේ 0.6ක ණය පොලියකට දෙනවා කියන්නේ පොලියක් නැති තරම්. එහෙම රටට වාසිදායක ණය මුදල් ලැබෙනකොට ඒවා ප්‍රතික්ෂේප කරනවා කොමිෂන් ඉල්ලලා. හැබැයි ගිනි පොලියට කොමිෂන් ලබාගෙන මේ රටට ණය මුදල් ගේනවා. ඒ තව තවත් රට බංකොලොත් වෙනවා. එම නිසා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අපි කියනවා අල්ලස් කොමිසමට කියනවා වහම පරීක්ෂණ ආරම්භ කරන්න. චමුදිත සමරවික්‍රම සහ කීර්ති ජනාධිපති අපේක්ෂකයව වහම කැඳවලා මේට පරීක්ෂණ ආරම්භ කරන්න. මේ රටේ මහ ජනතාවට කියනවා මෙන්න මේ වගේ දූෂිත දේශපාලකයන් අවුරුදු 75ක් රට බංකොලොත් කරා. එම නිසා මේ නම් මැතිවරණයේදී දූෂණයට වංචාවට එරෙහි වෙන ඕනෑම දේශපාලන පක්ෂක පුද්ගලයෙක්ව පත් කරන්න කියලා අපි සංවිධානයක් වශයෙන් ඉල්ලා සිටිනවා. මේ රට තවත් මේ විදිහට දූෂණ වංචා වලින් පිරිච්ච එහාට මෙහාට පරිපු මන්ත්‍රීවරු ඉන්නවා නම් පක්ෂවල මේ පක්ෂවල නිර්වත වෙන්නේ දේශපාලකයන් වන අරගෙන මේ රට කරන්න හදන්නේ ඔවුන් තවදුරටත් මේ රට දිගින් දිගටම වංචා දූෂණ වලට තමයි පිරින්නේ. එම නිසා මේ රටේ මහජනතාව රටේ අනාගතය සඳහා වහම දූෂිතයෙන් තොර අපිට කියන්න බෑ ඔවුන් ඇවිල්ලා දූෂණය කරයිද කියලා. හැබැයි අපි සංවිධානයක් වශයෙන් ගෙන ඕනම පත්වන පාලකයට රෙව්ව දූෂණ වංචා අපි සංවිධානයක් වශයෙන් එලි කරනවා. එම නිසා අල්ලස් කොමිසමට කියනවා මේ පරීක්ෂණය වහම ආරම්භ කරන්න. මිසන්ට පැමිණියා ප්‍රසිද්ධ මාධ්‍යවේදී චමුද්දි සමරවික්‍රම සහ මේසරේ ජනාධිපති අපේක්ෂක වෙන කීර්ති වික්‍රමරත්න මහතා අතර සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. අන්නේ සම්මුඛ සාකච්ඡාවේදී එළිදරව් වෙනවා අරගලය පටන් ගන්න මාස 10කට විතර පෙර ලංකාවට ඩොලර් බිලියන 7ක මුදලක් අඩු පොලියට 0.6ක මුදලකට ජර්මනියෙන් ලංකාවට ණයක් වශයෙන් දෙන්න හදපු එක මේ රටේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරේ මහාචාර්යවරේ විසින් කොමිස් මුදලක් ඉල්ලීම නිසා රටට අහිමි වෙනවා. අන්නේ මුදල ලැබුණා නම් මේ රටේ අරගලයක් නොවෙන්නත් තිබුණා. එහෙම තීදී දූෂිත
මන්තිවරු දිගින් දිගටම මේ රට පාලනය කරපු දූෂිත දේශපාලකයන් නිසා මේ රට බංකොලොත් වෙලා තියෙනවා. එතකොට මේ රටට අපි දන්නවා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ IMF ණය මුදල ඩොලර් බිලියන 3.5යි. හැබැයි 3.5 අවුරුදු 4කින් කොටස් වාරික 4කට දෙන්නේ අපිට ඩොලර් IMF එකේ කොන්දේසි වලට යට වෙලා අපිට හම් වෙන්නේ ඩොලර් බිලියන 3.5යි. නමුත් මෙන්න මේ ණය මුදල ව්‍යාපෘති සඳහා ලැබිලා තියෙනවා ඩොලර් බිලියන 4ක ණය මුදලක් දෙන්න ලැබිලා තියෙනවා. ඔහු ඒ සම්මුඛ සාකච්ඡාවේදී නම මාධ්‍යවේදී ඇහුවා දිගින් දිගටම නම හැබැයි එලි කරන්නේ. හැබැයි ඔහු කොලේක ලියලා සමුදිත සමරවික්‍රමට පෙන්නනවා. ඉතින් මෙන්න මේ එකේ අල්ලස් මුදල් ඉල්ලපු එකේ සාක්ෂි තියෙනවා කීර්තිසාස් සමුදිත අතර. එම නිසා අපි අල්ලස් කමිසමට අද දිනේදී වහාම මෙන්න මේක පරීක්ෂණ ආරම්භ කළා. මෙන්න මේ අල්ලස් මුදල් ඉල්ලපු මන්ත්‍රීවරයාව අත්අඩංගුවටගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා කියා සිටිනවා. එම නිසා ඩොලර් බිලියන 7ක් කියන්නේ 0.6ක ණය පොලියකට දෙනවා කියන්නේ පොලියක් නැති තරම්. එහෙම රටට වාසිදායක ණය මුදල් ලැබෙනකොට ඒවා ප්‍රතික්ෂේප කරනවා කොමිෂන් ඉල්ලලා. හැබැයි ගිනි පොලියට කොමිෂන් ලබාගෙන මේ රටට ණය මුදල් දෙනවා. ඒ තව තවත් රට බංකොලොත් වෙනවා. එම නිසා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අපි කියනවා අල්ලස් කොමිසමට කියනවා වහම පරීක්ෂණ ආරම්භ කරන්න. සමුදිත සමරවික්‍රම සහ කීර්ති ජනාධිපති අපේක්ෂකයා වහම කැඳවලා මේට පරීක්ෂණ ආරම්භ කරන්න. මේ රටේ මහජනතාවට කියනවා මෙන්න මේ වගේ දූෂිත දේශපාලකයන් අවුරුදු 75ක් රට බංකොලොත් කරා. එම නිසා මේ නම් මැතිවරණයේදී දූෂණයට වංචාවට එරෙහි වෙන ඕනෑම දේශපාලන පක්ෂයක පුද්ගලයෙක්ව පත් කරන්න කියලා අපි සංවිධානයක් වශයෙන් ඉල්ලා සිටිනවා. මේ රට තවත් මේ විදිහට දූෂණ වංචා වලින් පිරිච්ච එහාට මෙහාට පැවිපු මන්ත්‍රීවරු ඉන්නවා නම් පක්ෂවල මේ පක්ෂවල නිර්වත වෙන්නේ දේශපාලකයන්ම අරගෙන මේ රට කරන්න හදන්නේ ඔවුන් තවදුරටත් මේ රට දිගින් දිගටම වංචා දූෂණ වලට තමයි පිරින්නේ. එම නිසා මේ රටේ මහජනතාවගේ රටේ අනාගතය සඳහා වහම දූෂිතයෙන් තොර අපිට කියන්න බෑ ඔවුන් ඇවිල්ලා දූෂණය කරයිද කියලා. හැබැයි අපි සංවිධානයක් වශයෙන් ගෙන ඕනම පත්වන පාලකයට රෙව්ව දූෂණ වංචා අපි සංවිධානයක් වශයෙන් එලි කරනවා. එම නිසා අල්ලස් කොමිසමට කියනවා මේ පරීක්ෂණය වහම ආරම්භ කරන්න. මොනවගේ කෙනෙක් නිර්ණය කරන්න පුළුවන්ද කවුද? හැබැයි මාධ්‍යවේදියා නම් මං හිතන්නේ හරියටම දෙන්න මට ඉඟි කරන්න පුළුවන්. අර දැන් ප්‍රධාන දේශපාලන පක්ෂයක හිටපු පාර්ලිමේන්තු කමිටුවකත් ඉන්න සංඥාව නම් දෙතාගේ ඕගොල්ලෝ හොයාගන්න. මොනවගේ කෙනෙක් නිර්ණය කරන්න පුළුවන්ද කවුද? හැබැයි මාධ්‍යවේදියා නම් මං හිතන්නේ හරියටම දෙන්න මට ඉඟි කරන්න පුළුවන්. අර දැන් ප්‍රධාන දේශපාලන පක්ෂයක හිටපු පාර්ලිමේන්තු කමිටුවකත් ඉන්න සංඥාව නම් දෙතාගේ ඕගොල්ලෝ හොයාගන්න.